ශ්‍රීලංකා කණ්ඩායම T20 ලෝකසභා තරගාවලියේ සූදානම් දෙකෙන් ප්‍රශ්නට හරි උත්තරයක් අපිට ලබා ගන්න පුළුවන් මට්ටමේ තරගාවලිය අපිට පහුගිය ටිකේ සෙට් උනේ නැහැ. අපි සෙල්ලම් කළේ සිම්බාබ්වේ, අෆ්ගනිස්තානයේ, බංග්ලාදේශයේ වගේ දැන් අපි ඉන්න මට්ටමේ ඉන්න කණ්ඩායම් එක්ක. ඒ කණ්ඩායම් එක්ක සෙල්ලම් කරද්දී අපිට විශාල ජයග්‍රහණ ලබා ගන්න අවස්ථාව ලැබුණේ නැහැ. බොහෝ අවස්ථාවල අපි තියුණු තරගවලින් පස්සේ දිනුවා නැත්නම් තියුණු තරගවලින් පස්සේ පරාද වුණා. ඒ අවස්ථාවල අපි හිත හදාගත්තා අපි ක්‍රිකට් වලින් අහපව් යම් මට්ටමකට ඇවිත් කියලා. හැබැයි ඒ ගැන කියන්න තාමත් අපි කල් වැඩි. ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ වගේ කණ්ඩායම් එක්ක අපි මෑතකදී T20 තරග සෙල්ලම් කළේ නැහැ. ඒ කණ්ඩායම් එක්ක සෙල්ලම් කළොත් අපිට බලා ගන්න පුළුවන් අපි ලෝක කුසලානයට සූදානම්ද කියලා. ලෝක කුසලානයේ තියෙන තනතිලි ගොඩක් වෙලාවට හොඳට ලකුණු තියෙන තනතිලි වෙයි. එහෙම වුණොත් අපි ලකුණු 180කට උඩින් ලකුණු ගන්නත් ලකුණු 170කට වඩා වැඩි ඉලක්ක හඹා යන්නත් පුළුවන් මට්ටමේ ඉන්න ඕන. අපි බංග්ලාදේශයේ, අෆ්ගනිස්තානයේ, සිම්බාබ්වේ පන්දියවන්න ඉස්සරහා මේ දේ කරගන්න පුළුවන් මට්ටමක ඉන්නවා. හැබැයි අනෙක් කණ්ඩායම් වල පන්දියවන්න ඉස්සරහා අපිට ඒ දේ කරන්න පුළුවන්ද? ඒ දේ බලන්නත් අපි ලෝක කුසලානයේ වෙනකම්ම ඉන්න වෙනවා. මොකද අපිට ලෝක කුසලානයේට කලින් T20 තරග නැහැ. තේරීම් කමිටුව ලෝක කුසලානයේ ඉලක්ක කරලා හදලා තියෙන්නේ අද්දකින් තියෙන සංචිතයක්. කුසල් මෙන්දිස්, පැතුම් නිශ්ශංක, කුසල් ජනිත්, සදීර, මැතිව්ස්, අසලංක, දසුන් ලෝක මට්ටමේ පන්දියවන්නට මුහුණ දීලා ඒ හැකියාව පෙන්නපු අය. කමිදුත් මේ කාලේ ඉන්න දක්ෂතාවයක ඒ දේ කරන්න පුළුවන් ප්‍රතිකරුවෙක්. වනිදුටත් ගැටලුවක් නැහැ. එහෙන් බැලුවම ප්‍රතිකරණය ගැන ගැටලුවක් නැහැ වගේ කියලා තමයි පේන්න තියෙන්නේ. හැබැයි ඉතින් ආබාධයක් තරග තහනමක් වගේ දෙයක් වෙලා මෙතනින් කවුරු හරි එළියට ගියොත් ඒ මට්ටමේ ආදේශක අපිට නැහැ. ඒක අපිට පැතුම් නැති වෙද්දී, වනිදු නැති වෙද්දී හොඳටම පෙවුන දෙයක්. පන්දු යවීම ගැන හිතුවොත් මහේෂ් වනිදු දෙන්නා මේ වෙද්දී ලෝක මට්ටමේ ඉන්න පන්දු යවන්නෝ. ඒ දෙන්නගේ පන්දු වාර 8 ගැන අවුලක් නැහැ. ඇන්ජලොත් පන්දු වාර 2ක් යවයි. එතනින් පස්සේ අපි පන්දු වාර 10ක් ගැන හිතන්න ඕන. චමීර ලෝක කුසලානයේට එනවා නම් පන්දේමේ අංශයට ලොකු හයියක්. බින්රත් බොහෝ විට කණ්ඩායමේ ඉඳි. මතිෂ පතිරණ ලංකාවට ලෝක කුසලානයේ වැදගත්ම සාධකයක්. හැබැයි මතිෂ තාමත් විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. මතිෂට නැති ජයග්‍රහණ ලබා දෙන්න පුළුවන් පන්දියවන්නෙක් වගේම තියෙන ජයග්‍රහණ නැති කරන්න පුළුවන් පන්දියවන්නෙක් කියන එක තමයි අපි දැක්කේ. මතිෂ පන්දියවද්දී හරිතැන්ට පන්දියවුවොත් ප්‍රතිකරුවන්ට ලෙහිසි නෑ. මතිෂ එහෙම පන්දු නොයවන එක තමයි ගැටලුව. අනිත් එක තමයි IPL සෙල්ලම් කරන එක මතිෂට මොන වගේ බලපෑමක් වෙයිද කියන එකත් අපිට ලෝක කුසලානයට බලපාන දෙයක් වෙයි. දිල්ෂාන් මදුෂංක, නුවන් තුෂාර දෙන්න IPL සෙල්ලම් කරන නිසා මේ දෙන්නගේ අවස්ථාව ලැබිලා වැඩපෙන්නන කෙනා ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සෙල්ලම් කරයි. මේ හැමදේම එක පන්දු රැකීම හොඳ මට්ටමට පැමිණෙමින් තියෙන එක හොඳ දෙයක්. අපි බලමු මේ දේවල් එක්ක අපි කොතනින් ලෝක කුසලානය ආරම්භ කරලා මොන ස්ථානයේ ඉඳන් ලෝක කුසලානය අවසන් කරයිද කියලා. වෙන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔබට සුබ දවසක්.